हेलो हेलो කොහොමද මගේ යාළුවෝ හැමෝටම අදත් ඔයාලව මගේ channel එකට මං ආදරෙන් පිළිගන්නවා අදත් මම ඔයාලා වෙනුවෙන් අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා ඉතින් ඔයාලා දැනටමත් දකින්නේ මොකද්ද මම අද කරන්න යන වීඩියෝ එක කියලා ඉතින් අද ඔයාලා වෙනුවෙන් මම ෆේස් සීරම් එකක් හදන හැටි කියලා දෙන්න තමයි ආවේ ඉතින් අපි හැමෝම කැමති ඉන්නේ සීරම් පාවිච්චි කරන්න කොහොමද සීරම් පාවිච්චි කරන්නේ මොකද්ද සීරම් එකෙන් වෙන්නේ සීරම් කොහොමද අපේ ස්කින් එකට අත්‍යවශ්‍ය වෙන්නේ කියලා අද මම වීඩියෝ එකෙන් ඔයාලා වෙනුවෙන් කියන්න යන ගමන්ම ඩ්‍රයි ස්කින් එකට විශේෂයෙන්ම හරියන ෆේස් සීරම් එකක් ගෙදරම හදාගන්න විදිය තමයි අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ. ඉතින් මොකද්ද ඇත්තටම ස්කින් සීරම් එකකින් වෙන්නේ? ස්කින් සීරම් එකක් අපි විශේෂයෙන්ම පාවිච්චි කරන්න ඕනේ ඩ්‍රයි ස්කින් එකකට, ඩල් ස්කින් එකකට, හම රැලි වැටිලා තියෙනකොට, හමේ ලප කැලල් පිග්මන්ටේෂන් මෙන්න මේ වගේ තියෙන ස්කින් වලට තමයි විශේෂයෙන්ම ස්කින් සීරම් අපි යූස් කරන්නේ. ඉතින් හොඳ නැචරල් ෆේස් සීරම් එකකින් ඔයාලට පුළුවන් සතියක සති දෙකක වගේ කාලයක් තුලදී හොඳ පැහැදිලි ක්ලියර් ස්කින් එකක් ඔයාලට ලබලා දෙන්න. මම ඔයාලා වෙනුවෙන් අද මේ හදන ෆේස් සීරම් එක විශේෂයෙන්ම වියලි හැමට භාවිතා කරන ෆේස් සීරම් එකක්. ඔයාලට ඩ්‍රයි ස්කින් එකක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම සතියක් ඇතුළත ඩ්‍රයි ස්කින් එක මේ ෆේස් සීරම් එකෙන් සුව කරගන්න පුළුවන් කියන එක මට 100%ක්ම විශ්වාසයි. ඒකට හේතුව තමයි මම මොනවද ඔයාලට මේ ෆේස් සීරම් එකෙන් ගත්ත ප්‍රතිඵල කියලා දැන් මම ඔයගලන්ට කියලා දෙන්න යන්නේ. ඉතින් විශේෂයෙන්ම මම මේක මගේ ෆේස් එකට යූස් කළා තමයි ඔයාලට අද මම හදන්න කියලා දෙන්නේ. ඉතින් අපි බලමු මේක කොහොමද හදාගත්තේ. මේක හදන්න මොනවද උපකාර කරපු අමුද්‍රව්‍ය මේ හැම දෙයක්ම මම වීඩියෝ එකෙන් කියලා දෙන්න යනවා. කොයි වෙලාවටද මේක පාවිච්චි කරන්න ඕනි කොහොමද පාවිච්චි කරන්න ඕනි මේ හැම දෙයක්ම අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්න යනවා. ඉතින් මේ බලන්නකෝ මගේ ස්කින් එකේ තිබ්බ විදිය. මගේ ස්කින් එක ගොඩාක් ඩ්‍රයි තිබ්බා, ගොඩාක් ලප කැලල් තිබ්බා. ඒ වගේම මූණ හැම යන ගතියක් පවා මගේ මූණේ තිබ්බා. ගොඩාක් ඩ්‍රයි ගතියක් තමයි මගේ මූණේ තිබ්බේ. විශේෂයෙන්ම ගොඩාක් ඩ්‍රයි වෙලා තියෙනකොට තමයි ගොඩාක් දුරට මේ වගේ ලප කැලල් පිග්මන්ටේෂන් ඇති වෙන්නේ. ඉතින් මට තිබ්බේ ඔයාලා මේ දකින විදියට ගොඩාක් ඩ්‍රයි ස්කින් එකක්. ඉතින් ලප කැලල් සුව කරගන්න මම සමහර පැක් පාවිච්චි කරාට මට මගේ මූණ ඩ්‍රයි වෙද්දී මට ඒක ගොඩාක් හිසරදයක් වුණා. ඒ නිසා තමයි මම ඩ්‍රයි ස්කින් එකට මේ ෆේස් සීරම් එක හදාගත්තේ. ඉතින් දැන් වෙනකොට මගේ මූණට ලොකු වෙනසක් ඇවිල්ලා තියෙනවා. ඔයගලන්ට තේරෙයි මේ විදිහට ටච් කරනකොටනත් හයිඩ්‍රේට් ගතියක් මූණට තියෙනවා. ලොකු වෙනසක් මගේ මූණට දැන් ඇවිල්ලා තියෙනවා. බලන්නකෝ ගොඩාක් දිලිසෙන ගතියක් තියෙනවා, ගොඩාක් හයිඩ්‍රේට් ගතියක් තියෙනවා. ඉතින් ගොඩාක් මොයිස්චර් එකක් මගේ ස්කින් එකට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයාලටත් මේක සතියක වගේ කාලයකදී රිසල්ට් එක බලා ගන්න පුළුවන්. ඉතින් මම අද දැන් ඔයාලට කියලා දෙන්න යනවා මේ සීරම් එක හදන විදිහ. අපි ඊළඟට බලමු කොහොමද සීරම් එක හදාගන්නේ කියලා. ඊට කලින් මම ඔයාලට කියනවා ඔයාලා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ඒ ළඟම තියෙන bell icon එක click කරන්නත් අමතක කරන්න එපා. එතකොට ඔයාලට අලුත් video එකක් ආවහම notification එක බලා ගන්න පුළුවන්. එතකොට ඔයගලන්ට මගේ හැම video එකක්ම අතහැරෙන්නේ නැති වෙන්න බලා ගන්න. ඉතින් මතක ඇතුව මාව subscribe කරන්න, video එකට like එකක් දාන්න, comment එකක් දාන්න, ඔයාලා අතර share කරගන්න. ඒ කියන ගමන් මම අද ඔයාලා වෙක්කරගෙන යනවා මගේ video එකට. ඩ්‍රයි ස්කින් ෆේස් සීරම් එක හදන්න මම මුලින්ම පාවිච්චි කරන්නේ මේ පැනේ. ඉතින් ඔයාලා හැමෝම දන්නවනේ මේ පැනේ කොච්චරම අපේ ස්කින් එකට උදව්වක් වෙනවද කියලා. මේ පැනේ වලට පුළුවන් අපේ ස්කින් එකට ඉතාමත් ගැඹුරින් මොයිස්චරයිස් එකක් දෙන්න. ඒ වගේම හමට හොඳ තෙතමනයක් ඇති කරනවා. හම රැලි වැටිලා ඉක්මනට වයසට යන එක නැති කරනවා වගේම හමේ තියෙන පැල්ලම් හයිපර් පිග්මන්ටේෂන් නැති කරනවා. ඒ විතරක්ම නෙමෙයි අපේ හම අවුවට පිච්චලා තියෙනවා නම් ඒ අවුවට පිච්චලා තියෙන හම සුවපත් කරන්න මේ පැනේ වලට පුළුවන්. මේ පැනවලින් තේ හැඳි එකක් අරගෙන භාජනයකට දාගන්න. හොඳ පිරිසිදු භාජනයක් ගන්න ඕනේ. හොඳ පිරිසිදු භාජනයක් අරගෙන ඒ භාජනයට මේ විදිහට මේ පැණි තේ හැඳි එකක් දාගන්න. ඊට පස්සේ මම පාවිච්චි කරන්නේ ඇලෝවෙරා ජෙල්. ඉතින් ඕගොල්ලෝ දන්නවනේ ඇලෝවෙරා ජෙල් කියන්නේ අපේ ස්කින් එකට ගොඩාක් උපකාරී වෙන දෙයක්. හොඳ හයිඩ්‍රේට් එකක්, හොඳ මොයිස්චරයිස් එකක් දෙන්න පුළුවන් දෙයක් තමයි ඇලෝවෙරා ජෙල් කියලා කියන්නේ. ඉතින් අද මම හදන සීරම් එකට මම පාවිච්චි කරන ඇලෝවෙරා ජෙල් එක මේ ඇලෝවෙරා ජෙල් එක. ඉතින් මම දන්නවා මේක ලේසියෙන්ම ලංකාවෙන් හොයාගන්න පුළුවන් කියලා. ගොඩක් හොඳ ප්‍රතිඵලයක් තියෙන හොඳ ඇලෝවෙරා ජෙල් එකක් තමයි මේ බ්‍රෑන්ඩ් එක. ඉතින් මම ටික දවසක් අරගෙන පාවිච්චි කරා. මොකද මම මේක පාවිච්චි කරේ මම ගොඩක් ලංකාවේ පේජස් වල දැක්කා මේ ඇලෝවෙරා ජෙල් එක හොඳයි කියලා. ඒ නිසා මම මේක ටික කාලයක් පාවිච්චි කරන්න ගත්තා. ඉතින් මගේ සීරම් එකට අද මම පාවිච්චි කරන්නේ මේ ඇලෝවෙරා ජෙල් එක. ඉතින් ඔයාලට මේ පේන විදිහට ඇලෝවෙරා ජෙල් වලින් තේ හැඳි එකකුත් අරගෙන අර කලින් භාජනයටම දාගන්න. ඉතින් ඇලෝවෙරා ජෙල් වලටත් පුළුවන් විශේෂණම ඩ්‍රයි ස්කින් එක සුවපත් කරන්න. ඒ වගේම ස්කින් බ්ලෙමිෂස් නැති කරලා හම රැලි වැටෙන එක සුවපත් කරන්නත් ඇලෝවෙරා ජෙල් වලට පුළුවන්. ඊළඟට මම පාවිච්චි කරන්නේ පැරෂුට් කොකොනට් ඔයිල් එක. පැරෂුට් ඔයිල් එක 100% නැචරල් ඔයිල් එකක් හින්දා මම මේ වෙලාවේ පාවිච්චි කරනවා. ඔයාලට පුළුවන්
පුළුවන් එක්ස්ට්‍රා වර්ජින් කොකොනට් ඔයිල් සුදු පොල් තෙල් වගේ ඕන දෙයක් මේකට පාවිච්චි කරන්න. ඉතින් කොකොනට් ඔයිල් පාවිච්චි කරන්න අකමැති නම් ඔප්ෂන් එකක් විදිහට විටමින් ඊ ඔයිල්, ආමන්ඩ් ඔයිල් වගේ දෙයක් ඕගලන්ට මේකට පාවිච්චි කරන්න පුළුවන්. ඔප්ෂන්ස් විදිහට මම අර ඔයිල් වර්ග දෙක දුන්නට කොකොනට් ඔයිල් පාවිච්චි කරන්න මේකට ලොකු හේතුවක් තියෙනවා. ඉතින් කොකොනට් ඔයිල් කියන්නේ නැචරල් සන් ප්‍රොටෙක්ෂන් එකක්. කොකොනට් ඔයිල් වලට පුළුවන් අපේ ස්කින් එක අවුවෙන් ආරක්ෂා කරන්න. ඒ නිසා මම මේ වෙලාවේ කොකොනට් ඔයිල් එක පාවිච්චි කරන්න ගත්තා. මොකද මේක දවසකට දෙපාරක් අපේ මුන්ට ඇප්ලයි කරනවා. උදේට ඇප්ලයි කරාට පස්සේ ආපහු ඒක දවසම වගේ දවසෙන් භාගයක් වගේ තියෙන නිසා අනිවාර්යයෙන්ම සන් ප්‍රොටෙක්ෂන් එකක් අවශ්‍ය නිසා තමයි මම මේ වෙලාවේ කොකොනට් ඔයිල් මේකට පාවිච්චි කරන්න ගත්තේ. ඉතින් ඔයාලටත් කැමති නම් මේකට කොකොනට් ඔයිල් පාවිච්චි කරන්න පුළුවන්. හොඳ ප්‍රතිඵලයක් ගන්න පුළුවන් ඔයාලට කොකොනට් ඔයිල් පාවිච්චි කරලා. මොකද කොකොනට් ඔයිල් කියන්නේ හොඳම හොඳ මොයිස්චරයිසර් එකක්. ෆැටි ඇසිඩ් තියෙන නිසා අපේ ස්කින් එක නිරෝගිමත් කරලා හොඳ ප්‍රොටෙක්ෂන් එකක් ලබා දෙන්න පුළුවන්. වගේම ස්කින් එකේ ඩ්‍රයි ස්කින් එක සම්පූර්ණයෙන්ම නැති කරන්න පුළුවන් කොකොනට් ඔයිල් වලට. ඉතින් ඔයා දැකපු විදිහට කොකොනට් ඔයිල් තේ හැන්දකුත් මේ භාජනයටම මේ විදිහට එකතු කරගන්න. ඊට පස්සේ ඒ අමුද්‍රව්‍ය වර්ග තුන මේ විදිහට හොඳට මික්ස් කරගන්න. ඉතින් මෙන්න මේ වගේ හොඳට දිය වෙන්න ඕනේ. මේක අපි ඊට පස්සේ ග්ලාස් බොටලයක අසුරලා තියාගන්න ඕනේ. මේක ඔයාලට නරක් නොවී මාස 3ක් වුණත් එළියේ තියාගන්න පුළුවන්. මොකද ඇලෝවෙරා ජෙල්වත් කොකොනට් ඔයිල් ඒ කිසිම දෙයක් එක්ස්පයර් වෙන දේවල් නෙමෙයි. ඒ නිසා ඔයාලට මේක කිසිම ප්‍රශ්නයක් නැතුව නරක් නොවී ෆ්‍රිජ් එකකින් එළියේ තියලා තියන්න පුළුවන්. මාස 3ක් යනකම් ඔයාලට මේක ෆ්‍රිජ් එකකින් එළියේ තියාගෙන පාවිච්චි කරන්න පුළුවන්. මම මේ සීරම් එක අසුර ගන්න පාවිච්චි කරන්නේ මේ වගේ පොඩි සීරම් බෝතලයක්. ඉතින් ඔයාලටත් පුළුවන් නම් මේ වගේ ඇම්බර් කලර් බොටල් එකක ඔයාලා ස්ටෝර් කරලා තියාගන්න. මොකද අවු රශ්මියෙන් ආරක්ෂා කරගන්න පුළුවන් මේක ඇතුලේ තියෙන සීරම් එක. ඒ නිසා පුළුවන් නම් මේ වගේ බොටල් එකක ඔගොල් ස්ටෝර් කරගන්න. නැත්නම් ඔයාලට පුළුවන් නෝමල් ග්ලාස් ජාරයකට දාලා තියාගන්න. මේ පේන විදිහට හරිම ලේසියෙන් ඔයාට මේ සීරම් එක මේ වගේ චූටි බෝතලයක ස්ටෝර් කරගන්න පුළුවන්. ඉතින් මේ ආකාරයට ඔයගලන්ට මේ බෝතල් එකක හරි ග්ලාස් ජාරයකට හරි ස්ටෝර් කරලා තියාගන්න පුළුවන්. ඉතින් දැන් අපි බලමු මේ සීරම් එක කොහොමද අපේ ෆේස් එක පාවිච්චි කරන්නේ කියලා. ඉතින් ඔයාලට මේ පේන විදිහට සීරම් මේ විදිහට මූණට දාගන්න. දාගෙන ඉවර වෙලා ඔයගලන්ගේ ඇඟිලි තුඩු වලින් හොඳට මූණ මසාජ් කරන්න ඕනේ. මසාජ් කරන්න කියන්නේ ගොඩාක් තද කරලා ගොඩාක් රවුම් ආකාරව කරකවලා මසාජ් කරන්නේ නැහැ. ගොඩක් වෙලාවට සීරම් එකක් ගාද්දි ඔයාලට මේ පේන විදියට මූණට ටැප් කරන එක තමයි කරන්නේ. සීරම් එකක් යූස් කරද්දී කොහොමත් අපි මසාජ් කරන්නේ ගොඩාක් අතුල්ලන්නේ නැහැ. මේ ආකාරයට තමයි ටැප් කරන එක කරන්නේ. ඉතින් ඔයාලට මේක තවත් ආකාරයකට පාවිච්චි කරන්න පුළුවන්. මේ ආකාරයට ඇඟිලි දෙකට අරගෙන අර මම කියපු විදිහටම ඇඟිලි වලින් ටැප් කරන එක කරන්න ඕනේ මූණට. ගොඩාක් ගාන්න එපා. මේ වගේ ඇඟිලි වලට ගන්නකොට චූටි ප්‍රමාණයක් අතට ගන්න. ගොඩාක් ගාන්න එපා. මොකද ඔයිලි ගතිය වැඩි වුණොත් එහෙම ගොඩක් කාලවට ප්‍රශ්න වෙනවා ස්කින් වල. ඒ නිසා අවශ්‍ය ප්‍රමාණයට විතරක් හොඳට ස්කින් එකට ඇබ්සෝබ් වෙන්න විතරක් ප්‍රමාණයක් අරගෙන මූණට ඇප්ලයි කරලා මේ විදිහට ටැප් කරන ගමන් මූණට ආලේප කරගන්න. ඔයාලට මේක දවසකට දෙපාරක් පාවිච්චි කරන්න පුළුවන්. උදේටයි රෑටයි දවසට දෙපාරක් පාවිච්චි කරන්න. උදේ ගාද්දී ඔයාලා ඔයාලගේ සන්ක්‍රීම් එක ගන්න කලින් මොයිස්චරයිසර් එක ගන්න කලින් මුලින්ම මේ සීරම් එක මූණ ගාලා මේ ආකාරයට ටැප් කරලා ඊට පස්සේ ඔයාලට පුළුවන් සන්ක්‍රීම් එක ගන්න මොයිස්චරයිසර් එක ගන්න මේකප් කරනවා නම් මේකප් කරන්න. ඉතින් ඔය හැම දෙයක්ම ඔයාලට පුළුවන් මුලින්ම සීරම් එක මූණට ඇප්ලයි කරාට පස්සේ ඉතුරු දේවල් ටික කරන්න. රාත්‍රී කාලයටත් මේ කියපු විදිහටම සීරම් අරගෙන මූණේ මේ විදිහට ටැප් කරලා සීරම් එක ගාලා ඉවර වෙලා ඔයාලට ඒ විදිහටම නිින්දට යන්න පුළුවන්. ඉතින් සතියක් වගේ ගියාට පස්සේ ඔයාලට අනිවාර්ය රිසල්ට් එකක් මේකින් හොඳ රිසල්ට් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මම බලාපොරොත්තු වෙනවා ඔයගොල්ලෝ අනිවාර්යෙන්ම ඔයගලන්ගේ රිසල්ට් එක මට කියයි කියලා. ඉතින් මේ බලන්නකෝ සීරම් එක ගාපු ගමන්ම ලොකු එළියක් මගේ මූණට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ වගේ තමයි අනිවාර්යෙන්ම සතියක් වගේ කාලයකදී ඔයාලට හොඳ රිසල්ට් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඔන්න මම අනිවාර්යෙන්ම බලාපොරොත්තු වෙනවා ඔයගොල්ලෝ මේක හදයි කියලා. ඒ වගේම හදලා මේක පාවිච්චි කරලා ඔයගලන්ගේ රිසල්ට් එක මට කියයි කියලත් මම බලාපොරොත්තු වෙනවා. එහෙනම් ඉතින් මං අදට ගිහිල්ලා එන්නම්.